It feels right, it feels right, it feels right, yeah. I can only say that it feels right, it feels right, it feels right, yeah. I can only say that it feels right. අදත්වගලයින MR නවින් ගේමින් YouTube channel එක ගැන තවත් එකල්මලු free fire video එකට අද වීඩියෝ එකකින් පට්ටම් සුපිරි වීඩියෝ එකක් වෙයි කියලා දැන් ඔයාලා වීඩියෝ එකටම ගිහලා බලන්න කොයි වගේද වීඩියෝ එක කියලා ඉතින් first comment දාපු කට්ටිය ඔක්කොටම ගොඩක් ස්තුතියි කියනවා. අපි යමු දැන් වීඩියෝ. පළවෙනියට කතා කරන්නේ ඉතින් මම රස් ප්ලේස් ලා ගැන. ඉතින් මෙයාලා ඉතින් ගොඩක් වෙලාවට මම කිල් බලාපොරොත්තු වෙන තමයි ඕනෝ මැච් එක කරන්නේ. CS ඒවා BR ඒවා මුණ්ඩ ඕන කිල් විතරයි. ඉතින් උන්ට මැච් එක දින්නත් එකයි පැරදුනත් එකයි උන්ට ඕන කිල් ගොඩක් දාගන්න. ගොඩක් වෙලාවට ඉතින් පැනගෙන ගිහින් ඉතින් එනිමින්ට ගාන්න බලනවා රස් ප්ලේස්ලා ඉතින් වෝල් ගහලා ළඟට ගිහලා පටස් ගාලා කිල් එක ගහන. ගොඩක් වෙලාවට මෙයාලා IQ ප්ලේස්ලත් එක්ක එහෙම තව මොකද්ද අර මෙවුම් බං අර මොකද හැංගිලා ගහන්නේ. අන්න ඒ ප්ලේස්ලත් එක්ක ගහන්න හැංගිලා ගන්න මොකද්ද කැම්පර්ලත් එක්ක ගහන්න. මොකද උන්ට යාලත් එක ගහන්න එන කැමති නෑ කියන්නේ යාලත් එක ගහන්න බෑ. ඒ කියන්නේ රස්ම ස්කෝඩ් එකේ රස්ම ප්ලේස් වලට වඩින්නේ ගොඩක් වෙලාට ඉන්න මුන්ට ඉතින් සෙට් වුණා තිබරට විවරයි මුන් ගෝ වුල් කරන්ජු වගේ එකටම ඉඳලා තමයි පට්ට ගහිලා ගන්න ඉතින් මුන් ඉතින් ගොඩක් වෙලාට එක්ක කිල් නැතුව මැරෙනවා එක්ක කිල් ගොඩක් දාගෙන මැරෙනවා. ඉතින් ගොඩක් වෙලාට පළවෙනි එකම වෙන්න බෑ. පළවෙනි බුයා එක නම් ගහන්න අමාරු රස් ගහන සෙට් එකට ඉතින් සමහර කට්ටිය ඉන්න රස් ගාලා බුයා එක ගහනවා. ඉතින් ඒකයිති රස් ප්ලේස් ලගෙන ඊළඟටම කතා ගන්න නිදිම හේනම රයිඩර්ස්ලා පිළිබඳ ඉතින් අප්පෝ මුන්නාන් කෙලින්ම එකෙන්ම සාපයක් ඉතින් තනිකර ඩයිවර්ලා ඉන්නේ මම මේ ගේම් එකේ රෑන්ක් මැච් එක අන්තිමට ඉකර බලන්න තනිකර බයික් ස්කිල් දාන ඉතින් මේ අප්ඩේට් ගන්න කර කලින් තනිකර වාහන විතරම පැද්ද සෙට් එකක් ඉඳලා රෑන්ක් වල අම්මෝ කට්ටිය දන්නවා ඇති ඒක වාහන වලින් කට්ට ගාපේ මනන්දත් දැන්පත් එහෙම හැපිලා වරන අනන්තත් තනිකර GTA ෆීලින් එකේ ගේම් එක ගන්න සෙට් එකක් ඉන්න උන්ට ගන් ගත්තත් දෙක අදල්නේ වාහනයට ස්කිල් එක දාගෙන පහන ස්කිල් එක දාගෙන ඉන්න හැදුත් ඔක්කොම හප්පන්න පුළුවන් අති ප්‍රබල දක්ෂතාවයක් තියෙන මෙන්න මේ වාහන පදලි උන්ට නම් ඉතින් කොහොම හප්පනවද දන්නේ පහය එකවර හප්පනවා ස්කෝඩ් පිටින් ඩවුන් කරනවා සමහර උනා. ඉතින් බයික් එකක් ගත්තාම ඉතින් දගන්නවනේ ඉතින් ට්‍රෑන්ක් මැච් එකේ ඉතින් බයික් එක සෙට් වෙනවා කියන්නේ ඉතින් ওই ස්කිල් දාන ඉන්න ඉවරයි තමයි. මොකද බයික් එකට වදින්නේ නැහැ එනිමියට වදින්නේ නැහැ උන් හෙන ගේමක් ගහන ඉතින් මැච්ච ඇතුලේ මුන් ගොඩක් කිල් ගහගන්න වෙලාට මුන්ගේ කිලුත් ඉස්සෙනවා. මොකද මුන් වාහනේ කපන කිල් වෙන කොහොඩක් දික්ක වෙලා ඒව රිසීව් කරනවා නැත්නම් මොකද වෙන එකක වෙලා ඒ කිල් එක උස්සනවා. ඉතින් අපි යන්නේ අනිත් ප්ලේස්ලාගේ පැත්තට යන්. හරි බොයිස් මම දෙවෙනියට කතා කරන්න යන්නේ කැම්පර්ලා පිළිබඳ. ඉතින් කැම්පර්ලා ඉතින් ගොඩක් වෙලාවට එනිමි එකක් එන්නේ කොහෙන්ද කියලා බලාගෙන ඉඳලා හැංගිලා ඩෝන් ගහලා ගාන්න තමයි බලන් ඉන්නේ. මුන්ට ඉතින් ඉස්සරහින් එන එනිමියාට අබසරණයි. ඉතින් ගොඩක් වෙලාවට හැංගිලා ඉඳලා ගහන්න බලන්නෙම මේ කැම්පර්ලා. ඉතින් CS වල වැඩියෙන්ම දිනන්නේ CS වැඩියෙන්ම ගහන්නේ කැම්පර්ලා. මොකද මම දැන් හැංගිලා ඉඳලා උන් ගහන්න හෙන කැමති. ඉතින් ගොඩක් වෙලාට මේ කෑම්පර්ලා කිල් ගොඩක් ගහ ගන්නවා. ඉතින් උන් ගහන්නෙත් වෙලාවකට කියන හැංගිලා ඉඳලා ඌ එනකම්මනේ බලන් ඉන්නේ. ඒ වෙලාවට ඉතින් අනිවාර්යෙන් කිල් එකක් රිසීව් වෙනවා. ඉතින් ගොඩක් වෙලාට බුලියේ ගහන්නෙත් මෙන්න මේ කෑම්පර්ලා. මොකද BR වල සෝන් එක එනකම්ම සෝන් එක ඇතුළට වෙලා බලන් ඉන්නවා. කිලිමි ටික එනකම්ම තනකට වෙලා කෑම්පර්ලා ගහන්න ඒකට උන්ට අවස්ථාව වැඩි දිනන්න තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ටවර් වල තමයි වුන් ඉන්න බලන්නේ. ඉතින් ගොඩක් අසයි මෙන්න මේ වගේ ටවර් අස්සෙන් ඉංගලා ඉන්න. ඉතින් මුන්ට ඉතින් කිල් ගහන එක නැතිනම් ඉතින් මොකද ඔය වගේ හැංගිලා දන කිතලා ඉතින් කිල් එකක් ගන්න කාටද බැරි. ඉතින් කැම්පර්ලා නම් ඉතින් ඇත්තටම මැච් එකට ඉතින් එපා වෙනවා. ඉතින් අවුලක් නැහැ කැම්පර්ලා තින්න ඕන. තෝරා මැච් එක ක්‍රෂ් වෙන්නේ ඉතින් මැච් එක හાર્ඩ් වෙන්නේ. ඉතින් එහෙම තමයි. අපි යමු ඊළඟ පැත්තට. ඊළඟට කතා කරන්න යනකොට හෙඩ් ෂූටර්ස් ලැබෙලිපන්. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට ගහන්න කැමති කස්ටම් තමයි. ඉතින් මෙයාලා තමයි ගේම් එකේ ඔලු කන්නෝ. ඉතින් මෙයාලා එම් කරන්න තනිකර ඇඟට නෙමෙයි මචං තනිකර එනිමියාගේ ඔලු වලම තමයි එම් කරන්නේ. ඉතින් ගොඩක් ප්ලේස් වල ලංකාවේ වැඩි මචං මේ වගේ ගහන පිටරණ හෙන ගොඩක් ඉන්නවා. හොඳම උදාහරණ රෝක් FF වයිට් 44 වගේ. යාලන ඉතින් මට කියන්න බෑ හැකරලාද මොක්කුද කියලා. ඉතින් හරියටම කියන්න බෑ. ඉතින් හැකියාවෙන් ගහන ඇති ඉන්නවා. ඉතින් මේ ගානට මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණන් මුන් අරන් තියෙන ඉතින් මට හැක් නෙවෙයි. ඉතින් මන්නම් තේරෙන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් මචං හෙඩ්ෂූටර්ස්ලා තියදී මම හැම්මැත් එක්කම වගේ සෙට් වෙනවා. මම උන් ගහන්නෙම ඔළුවට. අනික මුන් පාවිච්චි කරන්නේත් SMG ගන්න හැම ගන්නවා ගොඩක් වෙලාවට ආදී මුන් ගන්නෙ තනි ගන්න එකක්. ඉතින් AR ගන්නවලත් එහෙමයි. විසිරෙන ඒ කියන්නේ ගොන්න එකවර ගොඩක් යන ගන් ගන්න. ඒක උන්ට නොක් කරන්න පුළුවන් ගන්න තමයි මේ හෙඩ්ෂූටර්ස්ලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ෂොට්ගන්, වුඩ්පැකර්, තව මොකද අර SKS එක ඔන්න වගේ AC80 ඔන්න වගේ හයි ෂොටි ඕව ගන්න තමයි මුන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන හෙඩ්ෂූටර්ස්ලා. ඉතින් මචන් මේකයි ඉතින් මම හෙඩ්ෂූටර්ස්ලා ගැන කියන්න තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මුණුත් මැච් වලට ගොඩක් ප්‍රයෝගී වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති හෙඩ්ෂූටර්ස්ලා තමයි ඔළුවට ගහන අයට. ඉතින් මෙයාලා ඉතින් IQ ප්ලේයර්ස්ලා තරම් දක්ෂ නැති වුණාට මෙයාලා තනිකර කෙලින්ම ඔළුවට තමයි ගහන්නේ. ඉතින් මැච් එක ලස්සන නෑ වුණාට ඒ කියන්නේ මැච් එක ලස්සන තියෙන්නේ මචන් අර හැම මෙහෙන් ගිහිල්ලා තනිකර සෙට් එක නොක් කරන එක තනිවර ඔළුවටම ගහන එක නෙමෙයි මචන් Free Fire එකේ ප්‍රෝ කියන්න ඉතින් තනිකර IQ ප්ලේයර්ස්ලා තමයි මචං මැච් එක ප්‍රෝ කියන තැන. IQ ප්ලේයර්ස් ඉතින් මෙයාලා කෙනින් කෙනාට වෙනස් ඉතින් මචං ගහන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. එයාලා ගහන සිස්ටම් එක මෙයාලා ගැන කිව්වොත් මචං තනිකර මොලෙන් ගහන සෙට් එක තමයි IQ ප්ලේයර්ස් කියන්නේ. ඉතින් මේට හොද්දම උදාහරණේ B2K ඉතින් මම ගේම් ප්ලේ දාන්න බෑ ඔහුගේ කොපිරයිට් වදින සීන් එකේ හින්දා. නැත්තම් මම දානවා මචං B2K තමයි හොඳ පුරා උදාහරණය. Free Fire වල IQ පැත්තෙන් ඉතින් ලංකාවෙන් නම් සාතන් අය වගේ ඉන්නවා. පට්ටම් ලේස්ලා ඉදි මචන් යාලා වචන් රශ් කරන්න ඕන තැන රශ් කරනවා, කෑම් කරන්න ඕන තැන කෑම් කරනවා, වාහන පදින්න ඕන තැන වාහන පදිනවා. ඉතින් පට්ටම් ලේස්ලා ඉතින් තනිකර මොලෙන් ගහන්නේ මුණ්ඩ මචන් හෙඩ්ෂොට් කියන එක අදාළ නැහැ. ඇඟට ගහලා හරි කිල් එක ගහලා ගේමක් ගහන්න බලන්න. තව මුන්ට ටීම් එකේ අනිත් මේට්ලා කියන්නේ ටීම් එකේ කට්ටිය ඉන්දියත් එකයි නැතත් එකයි මුන් තනියෙන් හරි ගේම ගහලා බලනවා. ඒ ගේම ගහනවා. ඒ කියන්නේ මුන්ගේ ටීම් එකේ උන්ගේ රන්චු එකේ කැඩුණත් අවුලක් නැහැ මචං. මූ තනියෙන් හරි හතරකට හරි ගහන්න පුළුවන් මුන්ට මොලයක් තියෙනවා. ඉතින් සුපිරිම වැඩ තමයි IQ ප්ලේයර්ස් කියන්නේ. ඉතින් මම මේ සෙට් එකේ හොඳම වැඩ තමයි IQ ප්ලේයර්ස්. ඉතින් ඔයත් මොන වගේ ප්ලේයර් කෙනෙක්ද කියලා යටි කමෙන්ට් එකක් දාන්න. එනකොල්ලෝ අලුත් තවත් අලුත් Free Fire වීඩියෝ එක හම්බ වෙනවා. ගිහින් එනකොල්ලෝ මුස්සන් දෙවිඩයි. ටාටා බයි බයි බයි.